නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සද්ධාවන්ත පින්වතුනි පොසන් පුරපස්සලොක්සව පොහොය දවස වෙනුවෙන් විමුක්ති අරණ හුදකලා භාවනා මධ්‍යස්ථානයේ පවත්වාගෙන ආපු පොහොය වැඩසටහන් මාලාව අද දවසේ මේ විදිහට ආරම්භ කරනවා. මේ පින්වතුන්ට පොහොය වැඩසටහන් කිහිපයක්ම අපි මේ විදිහට අන්තර්ජාලය ඔස්සේ ඒ ධර්මදේශනා හා ධර්ම සාකච්ඡා පවත්වන්නට යෙදුණා. අද දවසේත් ඒ භාවනා සම්බන්ධව ගැටළු සාකච්ඡාව හවස එකට යොදාගෙන තියෙනවා. හැම දිනම වෙනදා වගේම තියෙන ගැටළු තියෙනවා නම් දවල් 12 වෙනිද පෙර ඒ සංවිධායක මණ්ඩලයේ වෙනුවෙන් තුසාරිකා නෝනා මහත්මියට ලබා දෙන්න. 12න් පස්සේ අපිට ලැබෙන දේවල් සාකච්ඡාවකට ගන්න බැරි වෙනවා කාලය නැති නිසාවෙන්. ඒ නිසාවෙන් හැකියක්මනින් ඒ තියෙන ගැටලු ඉදිරිපත් කරන්න. දැන් අපි මේ දේශනා මාලාව තුළම සෑම පොහොය දවසකම සිදු කරගෙන ආවේ බුදුහාමුදුරුවෝ දේශනාකට වදාළ වැදගත් සූත්‍රයක ධර්ම කොටස් වතේ. මීට පෙර දේශනාවලදී දේශනා වාර 3ක් පමණ පැවැත්වුවා මහා වේදල්ල සූත්‍රය. මේ මහා වේදල්ල සූත්‍රයේ ඇත්තටම මහා කොට්ටික මහරහතන් වහන්සේ අසන ප්‍රශ්නවලට සාරිපුත්ත මහරහතන් වහන්සේ දෙන පිළිතුරු තමයි අන්තර්ගත වෙන්නේ. බුදුදහම් සම්බන්ධව බුදුහාමුදුරන්ගේ ධර්මයේ සම්බන්ධව මේ රහතන් වහන්සේලාට කිසි විටක ගැටලු නැහැ. එදා වැඩ සිටි අනිකුත් හාමුදුරන් වහන්සේලාටත් අනාගතයේ පහළ වෙන සියලුම ශ්‍රාවකයන්ගේ ධර්මඥාන ඇති කර ගැනීම ධර්මයේ මුලා වෙන තැන් විසඳා දීමට තමයි උන්වහන්සේලා ඒ ධර්ම සාකච්ඡා පවත්වලා තියෙන්නේ. මම මුලින්ම මතක් කරා මේ මහා වේදල්ල සූත්‍රයේ ඉතා ගැඹුරු ධර්ම කාරණා ටිකක් තමයි සරලව විස්තර කරලා දෙන්නේ. නමුත් වර්තමානයේ අපි වුණත් මේ අධ්‍යාත්මික දියුණුවක් ලබනකොට ඒ භෞතික දියුණුව නෙවෙයි අධ්‍යාත්මික පුහුණුවකින් දියුණුවක් ලබනකොට මම්මුලා වෙන නොමග යන බොහෝ කරුණු මේ සූත්‍රය තුළ निराකරණය කරලා දීලා තියෙනවා. කවුරු හරි කෙනෙක් දැන් මේ සූත්‍ර දේශනාව අවසන් වුණත් අන්තර්ජාලයේ තියෙනවා මේ අනුපිළිවෙලින් පැහැදිලි කරපු දේශනා මාලාව නැවත නැවත අහනකොට තේරෙයි මේ මහා කොට්ටික මහරහතන් වහන්සේ විමසන ප්‍රශ්නවල හැම වෙලෙම තියෙන්නේ නොමග යන සුළු දේවල් වලින් ශ්‍රාවකයා මුදා ගැනීමට කරන උත්සාහයක් කියලා. විශේෂයෙන්ම නොමග යන දේවල් වලට අන්තර්ගත වෙන්නේ මේ අධ්‍යාත්මික ස්වરૂපයයි. අධ්‍යාත්මික දියුණුවකින් ඇතිවන නොමග යෑමයි. දැන් අපි මෙහිම මේ මහා වේදල්ල සූත්‍රයේ අසන ප්‍රශ්න ටික ගොනු කරලා මේ පින්වතුන්ට මුලින් පත්‍රිකාවක් විදිහටත් ඒක ලබා දෙන්න ඇති ලබා ගන්නත් ඇති. අපි 13 වෙනි ප්‍රශ්නය දක්වා මීට පෙර සාකච්ඡා කරා. දැන් අද දවසේ සාකච්ඡා කරන්න තියෙන්නේ 14 වෙනි ප්‍රශ්නේ. මේ 14 වෙනි ප්‍රශ්නය ඒ ප්‍රශ්න මාලාවේ වෙනත්ම ස්වරූපයකට යනවා. මේ 13 වෙනි ප්‍රශ්නේ දක්වා තිබිච්ච කාරණා දිහා බැලුවම ඇත්තටම
මුලින්ම ප්‍රශ්න පළවෙනි ප්‍රශ්නේ ආරම්භ කරන්නේ ප්‍රඥාව සම්බන්ධවයි. මේ ප්‍රඥාව කියන්නේ මොකද්ද? හැබැයි මේ ප්‍රඥාව කියන්නේ මෙතෙන්දී ප්‍රඥාව කියලා අහන්නේ ලෞතුරා බුදුහාමුදුරන්ගේ ධර්මයේ තුල බුදුහාමුදුරුව දේශනා කරපු ධර්මයේ තුල ප්‍රඥාව කියන්නේ මොකද්ද? මේ ප්‍රඥාව කියන්නේ ධර්මතාවය නැත්නම් ප්‍රඥාව කියන්නේ සිතක් නෙවෙයි සිත තුළ ඇති වෙන චෛතසිකයක්. සිතවිල්ල. මේ ප්‍රඥාව තියෙන තැන් බැලුවොත් කාමාවචර ස්වરૂපයේ ප්‍රඥාව තියෙනවා. හැබැයි කාමාවචර ස්වરૂපයේ හැමතැනම ප්‍රඥාව නැහැ. රූපාවචර වශයෙන්ුත් ප්‍රඥාව තියෙනවා. රූපාවචර මට්ටමේ හැබැයි හැමතැනම ප්‍රඥාවේ යම් කිසි දෙයක් අන්තර්ගතයි. අරූපාවචර මානසික තත්ත්වයේ ප්‍රඥාව තියෙනවා. දැන් කාමාවචර මානසික තත්ත්වයේ ප්‍රඥාව තියෙන්නේ එක අංශයක පමණයි. එහෙමනම් රූපාවචර අරූපාවචර මට්ටමේ මානසික තත්ත්වවලදී ප්‍රඥාව අනිවාර්යෙන් අන්තර්ගතයි. හැබැයි රූපාවචර මානසික තත්ත්වයේදී තියෙන ප්‍රඥාව ලෞකිකයි. අරූපාවචර මානසික තත්ත්වයේ තියෙන ප්‍රඥාවත් ලෞකිකයි. කාමාවචර මට්ටමේ ප්‍රඥාව හැමතැනම නැහැ. හැබැයි කාමාවචර මට්ටමේ ප්‍රඥාව තියෙන තැන තියෙන ප්‍රඥාවත් ලෞකිකයි. එහෙමනම් මේ ප්‍රශ්නවලේ ප්‍රඥාව කියලා අහන්නේ ලෞකික ප්‍රඥාව නෙවෙයි. මහකොට්ටික හාමුදුරුවෝ මේ පැහැදිලි කරලා දෙන්න හදන්නේ සරියුත් හාමුදුරුවන්ගෙන් විමසලා ප්‍රශ්නයක් විදිහට මේ ප්‍රඥාව ලෝකෝත්තර ප්‍රඥාව ගැනයි. එහෙනම් කාමාවචර මට්ටමේ තමයි අපි ඉන්නේ. අපේ මානසික තත්ත්වය මනස වැඩ කරන්නේ කාමාවචර ස්වરૂපයේ. එතකොට කාමාවචර ස්වરૂපයේ ප්‍රඥාව තියෙන්නේ කුසලයේ මත පමණයි. කාමාවචර මානසික තත්ත්වයේ තුල තියෙන කුසල් අකුසල් කියලා ભેද දෙකක්. එතකොට අකුසල් කියන මානසික තත්ත්වයේ ප්‍රඥාව ශූන්‍යයි. ප්‍රඥාව අක්‍රීයයි. කුසලයේ තුල පමණයි ප්‍රඥාවක් අන්තර්ගත වෙන්නේ. නමුත් වර්තමානයේ ලෝකයා ප්‍රඥාව කියලා හඳුනන දේ ඔය කුසල් අකුසල් අතර සම්බන්ධයක් තියෙන දෙයක් නෙවෙයි. දැන් ලෝකයා ප්‍රඥාවන්තයා කියලා මනින්නේ කුසල් අකුසල් වලින් ඔය ධර්මයේ අධ්‍යාත්මික ගුරුවරු කියන ප්‍රඥාවක් නෙවෙයි. එතනම මුලාවක් තියෙනවා. වර්තමානයේ සමාජය ප්‍රඥාව කියලා හඳුන්වන්නේ ඇත්තටම සංඥාව කියන චෛතසිකයේ ස්වરૂපයට. සංඥා වැඩි කෙනාට ප්‍රඥාව වැඩි කියලා වරද්දලා තේරුම් ගැනීමක් තමයි වර්තමානයේ තියෙන්නේ. ධර්මයේ තුල බුදුහාමුදුරන්ගේ ධර්මයේ ප්‍රඥාව කියන්නේ සංඥාව නෙවෙයි. හඳුනා ගැනීම වැඩි වුණාට ප්‍රඥාව වැඩි වෙනවා කියලා බුදුහාමුදුරන්ගේ ධර්මයෙන් පෙන්වන්නේ. එහෙනම් උගච්ඡම වැඩි වෙතන ප්‍රඥාව වැඩි කියන එක ධර්මයට අදාළ නැහැ. උගච්ඡම රඳාපවතින්නේ සංඥා ප්‍රමාණය වැඩි. හඳුනා ගැනීමේ හැකියාව වැඩි කමට. නැත්නම් හඳුනා ගැනීමේ හඳුනාගත්තේ ප්‍රමාණය වැඩි වෙන්න වර්තමානයේ උගච්චම හැදෙනවා. ප්‍රඥාව කියන එක එහෙම එකක් නෙවෙයි. නිවන් දකින්න උදව් වෙන්නේ උගච්චම නෙවෙයි ප්‍රඥාවයි. දැන් එතනත් ගැටලුව වෙන්නේ ලෞකික මට්ටමේ ප්‍රඥාවයි ලෝකෝත්තර මට්ටමේ ප්‍රඥාවයි කියලා දෙකක් තියෙන එකයි. දැන් නැවත පසුගිය දේශනා හොඳින් අහලා ආය නැවත බැලුවා ඇහුවොත් මේ පින්වතුන්ටත් මෙන්න මේ මං කියන ඉලක්කය කරා මේ ලෞකික ප්‍රඥාව ගැන අහලා ප්‍රශ්නයක් විදියට ලෞකික ප්‍රඥාවේ තියෙන වටිනාකම විතරයි මේ සූත්‍රයට අන්තර්ගත කරන්න හදන්නේ. ලෝකෝත්තර ප්‍රඥානේ මේ සූත්‍රයට අන්තර්ගත කරන්නේ ලෝකෝත්තර ප්‍රඥාව විතරයි ලෞකික ප්‍රඥාව නෙවෙයි. එහෙමනම් දැන් මේ අවසානයේදී මේ ප්‍රඥාව ලෝකෝත්තර ප්‍රඥාව තියෙන දිට්ඨිය මොකද්ද? ලෝකෝත්තර සම්මා දිට්ඨියයි. එතකොට ලෞකික ප්‍රඥාවක් අන්තර්ගත දිට්ඨිය හැම විටම
කම්මස්සගත සම්මාදිට්ඨියයි. එහෙනම් සෝවාන් ආදී ආර්ය පුජ්‍යලයෝ පහළ වෙන්නේ ලෞකික මට්ටමේ දික්තියකින් නෙමෙයි ලෝකෝත්තර මට්ටමේ දික්තියකින්. ඒකට කියනවා ලෝකෝත්තර සම්මාදිට්ඨිය. මේ ලෝකෝත්තර සම්මාදිට්ඨිය තුල අන්තර්ගත වෙන ප්‍රඥාව ගැන, ඒ ප්‍රඥාව දැන් ලැබෙනකොට ඒ ප්‍රඥාව හින්දා ඒ පුජ්‍යලයාට ලැබෙන විමුක්තිය සංසාර විමුක්තියයි. දැන් ලෞකික ප්‍රඥාව තුලින් ලැබෙන විමුක්තියේ ස්වરૂපයයි ලෝකෝත්තර ප්‍රඥාව තුලින් ලැබෙන විමුක්තියයි විමුක්ති දෙකක් විදිහට පැහැදිලි කරනවා. විමුක්තිය කියන්නේ දුක නැති තැන. දැන් කාමාවචර මට්ටමේ දුක නැති තැනක් හොයන්න බෑ මානසික தත්තේ. කාමාවචර මානසික தත්තේ දුක නැති තැනක් හම්බ වෙන්නේ නැහැ. නමුත් රූපාවචර මානසික தත්ත්ව වල දුක නැති තැනක් ලැබෙනවා. අරූපාවචර මානසික தත්ත්ව වල తాවකාලිකව දුක නැති තැනක් ලැබෙනවා. දැන් එතන ඒ දුක නැති තැන ලැබෙන්නේ ප්‍රඥාවහින්ම නෙවෙයි. ඒ කියන්නේ රූපාවචර මට්ටමේ හෝ අරූපාවචර මට්ටමේ දුක නැති තැන ලැබෙන්නේ ප්‍රඥාවින්දම නෙමෙයි. ඒකින්ද ඒ රූපාවචර මට්ටමේ හෝ අරූපාවචර මට්ටමේ තියෙන දුක නැති තැන හඳුන්වනවා චේතෝ විමුක්තිය. විමුක්තිය කියන්නේ දුක නැති තැන කියන නම. චේතෝ විමුක්තිය. දැන් බුදුහාමුදුරුවෝ සංසාර විමුක්තිය කියන්නේ තවත් ලෝකයා දන්නේ චේතෝ විමුක්තියක් නෙවෙයි කියන එක මහා කොට්ටික මහරහතන් වහන්සේට මේ සමාජයට මේ ශ්‍රාවකයන්ට නැවත නැවත උගන්වන්න ඕනේ. මේ ප්‍රශ්නවලියේ මූලික තේමාව ඕකයි. ඒ තේමාවේ සැබෑ තත්ත්වය මේ පින්වතුන්ට තවත් ඔප්පු වෙන්නේ මේ සූත්‍රයේ ඊගාවට අහන ඊගාවට අවසානයේදී අසන ප්‍රශ්න දිහා නිසියාකාරව හොඳින් තේරුම් ගන්න උත්සාහ ගත්තොත්. දැන් චේතෝ විමුක්තිය කියන එක ලෞකික ප්‍රඥාව තියෙන තැනක ලැබෙන විමුක්තිය. දැන් බුදුහාමුදුරුවෝ පෙන්නන සංසාර විමුක්තියට තව නමක් හඳුන් කියනවා. ඒක චේතෝ විමුක්තියක් නෙමෙයි. චේතෝ විමුක්තියක් නෙමෙයි ඒකට කියන්නේ. එකට කියන්නේ ප්‍රඥා විමුක්තිය. එහෙනම් ආර්ය පුජ්‍යලයේ ළඟ තියෙන විමුක්තියේ ස්වરૂපය ප්‍රඥා විමුක්තියයි. වෙනත් ආධ්‍යාත්මික සමත භාවනා දිනු කරලා ලබා ගන්න විමුක්ති රූපාවචර හතරවෙනි ධානයක් විමුක්තියක් විදිහට හඳුන්වනවා ධර්මී දුක නැති තැනක් විදිහට. ඒ වගේම අරූපාවචර ධ්‍යාන දුක නැති තැනක් විදියට හඳුන්වනවා. ඒ තැනක තියෙන්නේ හේතෝ විමුක්තියයි. දැන් මේ தත්ත වෙනස් වෙන්නේ කොහොමද? මේ හේතෝ විමුක්තියට රැවටිච්ච ශ්‍රාවකයෝ එදා ඒ කියන්නේ බුදුහාමුදුරුවන්ගේ ශාසනයේ පැවිදි වෙලා ඒගොල්ලෝ තවත් ඔය ආලාර කාලාම උද්දකාරාම පුත්‍ර තව ඔය වගේ විවිධ අධ්‍යාත්මිකව රූපාවචර මානසික தත්ත්වයේ වැදගත්කම අරූපාවචර මානසික தත්ත්වයේ වැදගත්කම ලෝකයාට පෙන්වා දීලා ඒවට හුරු කරපු ශ්‍රාවකයෝ බිහි කරපු විශාල පිරිසක් හිටියා. ඒවා ඒ අවස්ථා ඔක්කොම මේ චේතෝ විමුක්ති කියන ගුණ ඒ චේතෝ විමුක්ති කියන හැම එකකම දුක අන්තර්ගත නැහැ වර්තමානයේ. මේ චේතෝ විමුක්ති කියන ගුණ මානසික තත්ත්වයක තමයි හැම විටම රූපාවචර බ්‍රහ්ම කියන තත්ත්වයන් හා අරූපාවචර බ්‍රහ්ම කියන තත්ත්වයන් සැරිසරන්නේ ජීවත් වෙන්නේ. ඒකට මනුස්ස මට්ටමින් මේක පුරුදු කරලා ඒ තත්ත්වයේ ඒ තත්ත්වයට එනකොට ධ්‍යාන මට්ටම රූපාවචර ධ්‍යාන අරූපාවචර ධ්‍යාන කියලා ධර්මානුකූලව හඳුන්වනවා. මනුෂ්‍යයාට මේක උප්පත්තියෙන් එන්නේ බොහෝම වෙහෙස මහන්සියෙන් ලබාගත යුතු පුහුණුවකින් ලබාගත යුතු දෙයක්. නිකම් මනුස්ස මට්ටමේ මේ පුහුණුවක් මේකට සාර්ථක වෙන්නේ
මනුස්සත්වයේ තුල තියෙන ක්‍රියාකාරකම් ගොඩාක් ඉවත් කරලා අල්පේච්ඡ වෙලා ඍජු බ්‍රහ්මචර්යාවකින් ලබා ගන්න දෙයක්. බ්‍රහ්මචර්ය කියන්නේ බ්‍රහ්මයන්ගේ හැසිරීම රටාවකින්ම ලබාගත යුතු දෙයක්. දැන් මේ කියන්නේ මොකද්ද? ලෞකික මට්ටමේ තියෙන විමුක්තිය. ඒ විමුක්තිය හඳුන්වන ධර්මයේ චේතෝ විමුක්තිය. දැන් අපි මේ කතා කරන්නේ මේ සූත්‍රයේ තුල තියෙන චේතෝ විමුක්තියට වැඩිය වටිනවා ප්‍රඥා විමුක්තිය කියන එක පැහැදිලි කරලා දීමයි. මේ ප්‍රඥා විමුක්තිය කියන එක ලැබෙන්නේ ප්‍රඥාව වැඩි වෙලා. ප්‍රඥා විමුක්තිය ලැබෙනකොට එතන තියෙන ප්‍රඥාව ලෞකික ප්‍රඥාවක් නෙවෙයි. ලෝකෝත්තර ප්‍රඥාව. ප්‍රඥා විමුක්තියදී ප්‍රඥා චෛතසිකයක් නෙමෙයි බලපාන්නේ. නැත්නම් සිතේ ඇති වෙන ධම්ම ස්වરૂපයක් ප්‍රඥාව කියන්නේ. ඒ ධම්ම ස්වરૂපය චෛතසික සීමාව ඉක්මවලා ප්‍රඥා ඉන්ද්‍රිය, ප්‍රඥා බල, ධම්ම විජය සම්බොජ්ජංගය. මේ ධම්ම විජය සම්බොජ්ජංගය තමයි එහෙනම් ප්‍රඥා විමුක්තියේ විමුක්ති කාරක ධර්මයි. එතකොට චේතෝ විමුක්තියේ විමුක්ති කාරක ධර්මය ප්‍රඥාව නෙවෙයි චේතනාවයි. චේතනාව තියෙන තැන කර්මයක් තියෙනවා. කර්මයක් තියෙන තැන සංසාරයක් බිහි වෙනවා. ප්‍රඥා විමුක්තිය තුළ චේතනාවක් නැතුව යනවා. දැන් චේතනාහම් භික්කවේ කම්මං වදාමි කියන එකට ගැලපෙන්නේ නැතුව යනවා. මේ ප්‍රඥා විමුක්තියෙන් එතකොට සංසාර විමුක්තිය ළඟ වෙනවා. එන රහතන් වහන්සේ ළඟ තියෙන්නේ ප්‍රඥා විමුක්තිය. බොහෝ විට බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෝයි අන්නේ තීර්ථකයෝයි කියන්නේ අධ්‍යාත්මික එනත් විදිහේ චේතෝ විමුක්තිය ලබාගත්තේ පිරිස් අතර සාකච්ඡා කියනවා ත්‍රිපිටකය තුල. ඒ හැමතැනදීම බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයන් වහන්සේලා හඳුන්වලා දෙන්නේ අපි චේතෝ විමුක්තිලාභී නෙවෙයි ප්‍රඥා විමුක්තිලාභී කියලා හඳුන්වලා දෙන තැන් තියෙනවා. ඒක නිසාවෙන් චේතෝ විමුක්තියකින් ලැබෙන ಗುಣ අපි ළඟ තියෙන්නේ නැහැ. ඒ කියන්නේ රහතන් වහන්සේ ළඟ හැම විටම චේතෝ විමුක්තිය හරහා ලබා ගන්න පුළුවන් විශේෂ ගුණ ටිකක් තියෙනවා. දැන් රූපාවචර අරූපාවචර ධානලාභීන්ට ලබා ගන්න පුළුවන් විශේෂ ගුණ ටිකක් තමයි. තවත් ඒ භාවනා පුරුදු කරලා හරි ගුරුවරයෙක් හොයාගෙන ඒ ගුරුවරුන්ගේ උපදෙස් මත මිස තනියෙන් ගන්න බෑ කාටවත්. පංච අභිඥාදි දේවල් මේ චේතෝ විමුක්තිය පාදක කරගෙනයි පංච අභිඥා කියන ඒවා ලැබෙන්නේ. ප්‍රඥා විමුක්තියේදී එහෙම නැහැ. හැබැයි බුදුහාමුදුරන්ගේ සමහර ශ්‍රාවකයන් වහන්සේලා දැන් මේ උදාහරණයක් විදිහට සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ ගත්තොත් මේ මහාවේදල සූත්‍රයට සම්බන්ධ වෙන මහා කොට්ටික මහ රහතන් වහන්සේ ගත්තොත් ඔය ප්‍රඥා විමුක්තිය එනොත් ඉහළටම ගිහින් තියෙනවා. ඊට කලින් චේතෝ විමුක්තිය කියන එක පුහුණුවෙන් ලබාගත්තේ. එකෙන් චේතෝ විමුක්තිය ලබාගෙන තියෙන එක කියන්නේ රූපාවචර අරූපාවචර ධානලාභී. ඒ ධානලාභීන් තමයි බුදුහාමුදුරෝ දෙන උපදෙස් වඩලා ප්‍රතිපට්ඨානිය වඩලා මේ ප්‍රඥා විමුක්තියට ඇවිදින් තියෙන්නේ. මේ ප්‍රඥා විමුක්තියට එනකොට වැඩෙන්න ඕනේ අනිවාර්යයෙන්ම බෝධිපාක්ෂික ධර්ම. චේතෝ විමුක්තියට බෝධිපාක්ෂික ධර්ම වැඩෙන්නේ. එහෙනම් ප්‍රඥා විමුක්තියේ අනිවාර්ය අංග වෙන්නේ බොජ්ජංගයි. චේතෝ විමුක්තියේ ලැබෙන්නේ ලබාගත යුතු අංග ධානාංගයි. ධානාංග පාදක කරගෙන ඒක තව තව වැඩි කරගෙන ඒ වැඩිවීමෙන් තමයි ධානාංග අඩු කරලා ගිහිල්ලා තමයි මේ චේතෝ විමුක්තියේ ගුණ ලබා ගන්න. දැන් මේක දෙකක්. මේ දෙකක් වුණාට ලැබෙන විමුක්තිය තාවකාලිකව එක හා සමාන නිසාවෙන් සාමාන්‍ය මිනිස්සුෙකුට තේරුම් ගන්න බැරි නිසාවෙන් නොමග ගිය පිරිසක් එදා
පහළ වෙච්ච එක තමයි මහා කොට්ටික හාමුදුරුවන්ට ගැටළු වෙලා තියෙන්නේ. මොකද ඒගොල්ලෝ ලබාගත් චේතෝ විමුක්තියමයි බුදුහාමුදුරුවෝ පෙන්වන සංසාර විමුක්තිය කියලා විශ්වාස කරනවා. ඒකේ වෙනසක් දකින්න බැරි හින්දා. දැන් එහෙමනම් මෙන්න මේ ප්‍රඥා විමුක්තියේ තියෙන ලක්ෂණ ටික නොඑක ආකාරයෙන් රැවටෙන අවස්ථා අල්ලගෙන ප්‍රශ්න කරලා ඒ ප්‍රශ්න වලට පිළිතුරු සරියුත් හාමුදුරුවන්ගෙන් ලබාගෙන අර ශ්‍රාවකයන් වහන්සේලාට දෙන්න හදන්නේ චේතෝ විමුක්තියයි ප්‍රඥා විමුක්තියයි අතර වෙනසක් තියෙනවා. බුදුහාමුදුරුවෝ දේශනා කරන සංසාර විමුක්තිය තවත් චේතෝ විමුක්තිය නොවේ කියලා අවසානයේ ඔප්පු කරලා පෙන්නනවා. දැන් මේ මැදදි මම මේ වගේ ටිකක් ආයෙ පැහැදිලි කරේ මේ 14 වෙනි ප්‍රශ්නේ ඉඳලා ඇත්තටම උත්සාහ ගන්නේ ඔය චේතෝ විමුක්තිය හා චේතෝ විමුක්තියේ තියෙන ලක්ෂණ නැවත නැවත කතා කරලා ප්‍රඥා විමුක්තියේ තියෙන වටිනාකම ශ්‍රාවකයන්ට ඉස්මතු කරලා දෙන්න ගන්න උත්සාහය. දැන් 14 වෙනි ප්‍රශ්නේ ගත්තොත් මේ ප්‍රශ්නේ බොහොම සරල දෙයක් අහන්නේ. යහන්නේ ඇවැත්නි භවයෝ කී දෙනෙක්ද? භවය කියන්නේ මේ පැවැත්ම කියන එකේ දැන් භවය කියන පාලි වචනේ තේරුම සිංහලට ගත්තොත් පැවැත්ම. කොහේ පැවැත්මද? සංසාරයේ පැවැත්ම. එහෙනම් මේ භවයෝ කී දෙනෙක්ද කියන එක අහන්නේ සංසාරයේ පැවැත්ම කී ආකාරයේද? දැන් මෙතෙන්දී සරියුත් හාමුදුරුවෝ දෙන පිළිතුර ඇවැත්නි භව තුනක් තියෙනවා. කාම භවය, රූප භවය, අරූප භවය. එහෙනම් මේ සාංශාරික සත්තුන්ගේ පැවැත්ම එකිනෙකට වෙනස් වූ ආකාර තුනකින් පවතිනවා. කාම භවය. එහෙනම් කාම පැවැත්ම දැන් පාලියෙන් කියනකොට කාම භවය, රූප භවය, අරූප භවය. කියන්නේ සාංශාරික සත්තු ගත්තොත් ඒ සාංසාරික ස්වરૂපයේ සංසාරයේ දුකයි කියන තැන ඒ දුක විඳින සත්‍යයන්ගේ එකිනෙකට වෙනස් වූ පැවැත්මවල් තුනක් තියෙනවා. ඒවා හඳුන්වන්නේ එතකොට කාම පැවැත්ම, භව පැවැත්ම, කාම පැවැත්ම, රූප පැවැත්ම හා අරූප පැවැත්ම. නැමෙතන මේ රූප භාවයේ නැත්නම් රූප පැවැත්ම සංසාරයේ සංසාරගත සත්වයේ ඉන්නවා රූප භවයේ තුල. තවත් සංසාරික සත්වයේ ඉන්නවා අරූප භවයේ තුල. දැන් අපි මිනිස්සු විදිහට ඉන්නේ කාම භවයේ තුලයි. කාම පැවැත්ම තුලයි. මේ කාම පැවැත්ම තියෙන අපිට රූප පැවැත්ම විහිළුවා වෙන තලයක් තේරෙන්නේ නැති තලයක්. ඒ වගේම අරූප පැවැත්ම ඊටත් වැඩිය අපිට පිළිකාවක්. මොකද අපි පැවැත්ම තියෙන්නේ කාම. ඒක ලෝක කියලා කියනවා. දැන් පැවැත්ම කියන එක පවතින පැවැත්ම කියන එකට ලෝක කියනවා. එතන කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක. දැන් මෙතන මේ මහකොට්ටික මහරහතන් වහන්සේ එතකොට මේ ප්‍රශ්න කරන්නේ මේ සාංශාරික සත්‍යයන්ගේ පැවැත්ම ගැන හරිහැටි දැනගන්න ඕන ප්‍රවෘතිය. මොකද මෙතන මේ චේතෝ විමුක්තියේ සමහර චේතෝ විමුක්තියොල පැවැත්ම රූප පැවැත්මක් හෝ අරූප පැවැත්මක්. දැන් ඒක සංසාරය. රූප භවය සංසාරය. ඒ වගේම අරූප භවයත් සංසාරය. එහෙමනම් මිනිස්සෙකුට මේ රූප භවයකට ලං වෙන්න පුළුවන් වෙන්නේ සමත භාවනා වඩලා ඒ නීවරණ යටපත් කරගෙන ඒ භාවනා හුඟක් තව දියුණු කරලා රූපාවචර 4 වෙනි ධානයේ මට්ටමට පත් වෙනකොට රූප භවයේ මානසික தත්ත්වය ඒ මිනිසයා තුළ පවතිනු.
ඒ වගේම තව මිනිස්සුෙන් දැන් ආලාර කාලාම ගත්තොත් ආලාර කාලාම රූප භවයේ හිටියා එක අවස්ථාවක. එයි රූපාවචර හතරවෙනි ධ්‍යානයේ බෝධිසත්වයන්ටත් කියන්නේ ආලාර කාලාම. ඊට වැඩි ඉහළ කෙනෙක් මානසික මට්ටමින් අධ්‍යාත්මික ඉහළයි කියලා ආලාර කාලාම බෝධිසත්වයන්ට කියලා තියෙනවා. ලෝකයක් පිළිගන්නවා උද්දකාරාම පුත්‍රය. උද්දකාරාම පුත්‍රත් අර අධ්‍යාත්මිකව පුහුණු වෙලා අරූප භවයක තමයි වැඩි කාලයක් ජීවත් වුණේ. එහි ප්‍රතිඵලයක් වශයෙන් තමයි මේ අරූපාවචර ලෝකයක යා උප්පත්තිය ලබන්නේ. මේ භවය කියන්නේ එහෙනම් සංසාර පැවැත්මේ තියෙන අවස්ථාව. දැන් අර හේතු විමුක්තිය හැම විටම සංසාර විමුක්තියක් නෙවෙයි, රූප භවයක් හෝ තවත් අරූප භවයක්මයි. ඒ කියන්නේ රූප පැවැත්ම, රූප ලෝකයේ පැවැත්මක් හෝ අරූප ලෝකයේ පැවැත්මකට තමයි එහෙනම් ආලාර කාලාම උද්දකාරාම පුත්‍ර එදා ඉන්දියාවේ හිටිය තවත් විශාල අධ්‍යාත්මික ගුරුවරු සංසාර විමුක්තිය කියලා අවබෝධ කරගත්තේ හා විශ්වාස කරේ. මොකද ඒවා හැම ඒ විමුක්ති ඔක්කොම ලැබුණේ චේතනාව පාදක කරගෙන. ප්‍රඥාව උඩ නෙවෙයි, ප්‍රඥාව විමුක්ත නෙවෙයි, විමුක්ති නෙවෙයි ඒවා, චේතෝ විමුක්ති. චේතෝ විමුක්ති කියන්නේ එහෙනම් තවත් සංසාරයක්. හැබැයි ඒ සංසාරයේ කාමාවචර මට්ටමේ සංසාරයක් නෙවෙයි, රූපාවචර ඉහළ මට්ටමේ සංසාරයක් හෝ අරූපාවචර ඕනම සංසාර ස්වරූපයක්. මේවා චේතෝ විමුක්ති. ඒවා තව එක එක වචන භාවිතා කරලා තියෙනවා. ඒවත් අහුවේ අපිට මේ සූත්‍රයේ අවසානයේදී. මේ ඔක්කොම ටික මහා කොට්ටික මහ රහතන් වහන්සේ නැවත සරියුත් හාමුදුරුවන්ගේ විමසනවා. විමසන්නේ මේක නෙමෙයි බුදුහාමුදුරුව පෙන්වන සංසාර විමුක්තිය කියලා ශ්‍රාවකයන්ට කියා දෙන්න. ඒකින්ද මෙතන මේ අධ්‍යාත්මිකව දියුණු වීමෙන් ඇතිවෙන විශාල ගැටලුවකට විසඳුම් තමයි සූත්‍රයේදී එහෙනම් අපේක්ෂා කරන්නේ. එහෙම නැතිව මේ කාමාවචර මට්ටමේ තියෙන ආමිෂ පින්කමේ තියෙන වෙනස්කමක් හෝ සීලයේ තියෙන වෙනස්කමක් ගැන මෙතන කතාවක් නැහැ. සීලයේ ආනිසංස හෝ ආමිෂ පින්කමේ ආනිසංස හැම එකක්ම අන්තර්ගත වෙන්නේ කාමාවචර මට්ටමට පමණයි. එහෙනම් මේ ශික්ෂා තුනෙන් සීල ශික්ෂාව කාමාවචර මානසික මට්ටම මත රඳාපවතින දෙයක්. සමාධි ශික්ෂාව රූපාවචර හෝ අරූපාවචර මානසිකත්වයට හුවමාරු වෙන්න පුළුවන් ශික්ෂාව. ප්‍රඥා ශික්ෂාව අර කාමාවචර මට්ටමක් නැති, රූපාවචර මට්ටමක් නැති, අරූපාවචර මට්ටමක් නැති ලෝකෝත්තර මට්ටමකට ප්‍රඥාව දියුණු වෙන ශික්ෂාව. ඉතින් මේ ශික්ෂා තුනේ අන්තර්ගතය ඔහොමයි අන්තර්ගත වෙන්නේ. දැන් ශ්‍රාවකයාට වර්ධින්නේ කොහොමද? අර සමාධි ශික්ෂාවෙන් ලැබෙන විමුක්තිය බුදුහාමුදුරුවෝ දේශනා කරන සංසාර විමුක්තිය කියලා පටලවා ගැනීමයි. මොකද දුක නැති තැන විමුක්තිය සමාධි ශික්ෂාවෙන් ලැබෙනවා. එහෙනම් රූපාවචර මානසික තත්ත්වයන් දුක නැති, අරූපාවචර මානසික තත්ත්වයන් ලැබෙනවා දුක පිහිටන්නේ නැති. මේකට රැවටෙන එක එදා ශ්‍රාවකයන්ගේ සිදුවෙච්ච දේ වර්තමානයේ එහෙම භාවනා වැඩුව සිදු වෙනවා. වර්තමානයේ නම් ගොඩක් රැවටෙන්නේ ওই දෙකෙන් එකකට වන්නේ කාමාවචර මට්ටමේම මනස්ගත වලට. දැන් මේ පින්වතුන් වැඩියෙන් රැවටෙන්නේ කාමාවචර මට්ටමේ මනස්ගත වලට. නමුත් මේ සූත්‍රයේ අන්තර්ගතයේ පැහැදිලි කරන්නේ රූපාවචර මට්ටමේ හෝ අරූපාවචර මට්ටමේ මනස්ගත ස්වરૂපයන් මානසික රූපයන් වලට රැවටුණු ආරි නැති ශ්‍රාවකයන්ට එයින් ගැලවෙන්න දෙන උපදේශක් වශයෙන්. දැන් බලමු අපි අර මහා කොට්ටික මහරහතන් වහන්සේ අර 14 වෙනි ප්‍රශ්නේ දිහාන්නේ භව කීයක් තියෙනවා. ඒ කියන්නේ සංසාරගත සත්‍යයන්ගේ පැවැත්ම වල එකිනෙකට වෙනස් ආකාර කොච්චරද? ඒ
එකිනෙකට වෙනස් ආකාර තියෙන තුනයි. ඒව හඳුන්වන්නේ ධර්මයේ කාම භවය, රූප භවය, අරූප භවය. දැන් කාම භවය කියලා කියන්නේ මොකක්ද? දැන් කාම භවය කියන්නේ කාමයේ අන්තර්ගත මානසික තත්ත්ව විඥාන පහළ වෙන භවයයි. කාමයේ කියන ධර්මතාවය එතකොට ඒ විඥාන තුල අරගෙන තියෙනවා. දැන් කාමයෙන් කරන්නේ මොකද්ද? කාමයේ එක්ක සම්බන්ධ වෙන්නේ මොනවද? කාමයේ ඉන්ද්‍රියට සම්බන්ධයි. දැන් මේ භව තුනම ගත්තොත් ඒ භව තුනේම තියෙන විඥාණය පහළ වෙන එක එක මට්ටම් තුනක්. කාම භවය තුල විඥාණය සිත පහළ වුණාම මේ සිත තුල චෛතසික ස්වરૂප වශයෙන් චෛතසිකයන් අන්තර්ගත වෙනවා කාම කියන ධර්මතාවයට අනුගත. එහෙමනම් දැන් කාමය කියන එක කරන්නේ ඇත්තටම විඥානේ සිතේ ඇහැ කන නාසය දිව කය කියන විඥාන පහ. ඒ කියන්නේ පංච ඉන්ද්‍රිය පිනවීම. පිනවීම කියන්නේ දැන් මිනිස්සෙකුට යමක් බලලා සතුටක් ගත්තා. ඇහෙන් යමක් බලලා සතුටක් ගත්තා. හැබැයි බ්‍රහ්මයේ එහෙම නෑ. ඇහෙන් බලලා සතුටක් ගන්න බෑ යාට. ඒ වගේම මිනිස්සෙකුට යමක් අහන සතුටු නැහැ කියන. ඕනම මිනිස්සෙකගේ අහන්න සතුටු දේවල් තියෙනවා. දකින්න සතුටු දේවල් තියෙනවා. ආග්‍රහණය කරන්න සතුටු දේවල් තියෙනවා. ඒ කියන්නේ සතුටු දේවල් කියන්නේ ඒවා ආග්‍රහණය කරනකොට යාට මනසේ සතුටක් උපදිනවා. ප්‍රීතියක් හටගන්න. දැන් කාමලෝකයේ සත්තුන්ට දිවේ මොන හරි කනකොට සමහර දේවල් කනකොට සතුටක් උපදිනවා. දැන් මේ දිහා බැලුවාම කාමලෝකයේ ඉන්නේ සත්තුන්ට තවත් විශේෂයෙන්ම මේ කය ශාරීරිය දිහා බැලුවාම මේ ශාරීරියේ ස්පර්ශය සතුටක් ගේනවා. මෙන්න මේ ඇහැට යමක් පෙනිලා පේන වෙලාවේ සතුටක් ගේන්න පුළුවන් නම් ඒ සතුට ගේන ධර්මතාවයට කියන කාමය. ඒ කාමයේ තියෙන නරක සතුට විතරක් නෙවෙයි. කාමයේ ඒ සතුට ගේනවා වගේම ඇහැට පෙනිලා ඒ සතුටට අලවන්න පුළුවන් ඇලෙන ගතිය ඇති කරනවා. ඔන්න කාමයේ දෙකක් තියෙනවා ಗುಣ. දැන් ඇහෙන් කාමයේ ගේන්න පුළුවන්. එහෙනම් මේ ඇහැට පේන වස්තුවකට පෙනෙනකොට සතුටක් ඇති වෙනවා. තවත් එය බැලීම බැලීම තුළ ඇලීමක් ඇති වෙනවා. මෙන්න මේ ගුණය කාම ගුණයයි. ඔය ආකාරයටම කනටත් පුළුවන් වෙදේ කරන්න කාමයට. ඇහෙනකොට සතුටක් උපදිනවා. නැවත නැවත අහන්න ඇලෙනවා ඒකට. මේ කාම ගුණයයි. මේ බ්‍රහ්ම රූප ලෝකයේ මේක නැහැ. මේක නැත්තේ හැබැයි ඇහෙන් එන, කනෙන් එන, නාසයෙන් එන, දිවෙන් එන, කයෙන් එන කියන මේ පංචේන්ද්‍රියෙන් එන අරමුණට එහෙම නැහැ. හැබැයි රූප ස්වરૂපයක් රූප ලෝකේ තියෙනවා. ඒ සියලුම රූප ඇහැ සම්බන්ධ වෙලා ගන්න රූපත් නෙවෙයි, කන සම්බන්ධ කරගෙන රූපයක් නෙවෙයි. හඬ අපි අහනවා කුරුල්ලෙක්ගේ හඬ. පෙලක් කුරුල්ලන්ගේ හඬට අපි කැමතියි. ඇලෙනවා. සතුටු වෙනවා අහනකොට. මේ පුරුදු කරලා වොන්නම් වඩ වඩා ඒක සතුටු වෙන්න හැකියාවල් තියෙනවා. නමුත් මේ එතනදිත් මේ හඬ රූපයක් හින්දා ඉන්නේ. ඒ කියන්නේ කාම වස්තුවක් හින්දා ඉන්නේ. දැන් කොහුලෙක්ගේ හඬ වගේම කොහුලෙක්ගේ හැඩයක් තියෙනවා, වර්ණයක් තියෙනවා. ඒක නම් මේ අපිට හඬ එක්කම රූපිකුත් සම්බන්ධයි. ඒ වගේම රස එක්කම රූපිකුත් සම්බන්ධයි. මේ දේ රසයි. ඒ රස જાතිය අපි
වර්ණයෙන් හැඩයෙන් හඳුනනවා. මේ ස්පර්ශය සතුටුයි. ස්පර්ශ වෙන ස්වභාවය තවත් සතෙක්ව ද්‍රව්‍යයක හැඩයක් තියෙන වර්ණයක් තියෙන. දැන් මෙන්න කාමයේ තියෙන ලක්ෂණය. කාමයේ නැති තැනක රූපයක් තියෙනවා. ඒ රූපය හැබැයි ඇස් කන් ආසාදී ඉන්ද්‍රියන් වලින් හදපු රූපයක් නෙවෙයි. මේ රූපය හදන්නේ මනෝ ඉන්ද්‍රියයි. මනෝමය රූපයක්. එහෙනම් රූපාවචර කියන එකේ තේරුම රූප තියෙනවා එතන. ඒ රූප ඇස් කන් ආසාදී ඉන්ද්‍රිය පහෙන් හදපු රූප නෙවෙයි කියන එක. ඒ රූප හැම වෙලේම මනසෙන් හදන රූපයි. මේ මනසෙන් හදාගත්ත රූපයක මන රූපාවචර තත්වයක කාමේ නැහැ. කාමේ තියෙන්නේ කාමාවචර තත්වයක පමණයි. ඒ කියන්නේ කාමේ තියෙන්නේ ඇහැ කන නාසය දිව කය කියන මේ පංච ඉන්ද්‍රිය හරහා හදාගත්ත රූපයක පමණයි. ඒක නිසාවෙන් මෙතන ගැඹුරු දෙයක්. අරූපය කියන්නේ අරූපාවචරය කියන එකත් හඳුන්ගන්න. ඒකත් පංච ඉන්ද්‍රිය එක්ක ගැළවීමක් නෑ. අරූපය කියන්නේ මෙතන රූපයක් නැතුව නෙවෙයි වෙන් එකී රූපයක් නැහැ කියන එක. වෙන් එකී රූපයක් නැත්නම් ඒ රූපය අනන්ත දිගින් පළලෙන් යුක්තයි. දැන් අනන්ත දිගින් පළලෙන් යුක්ත රූප තියෙන්නේ ලෝකෙ මොනවද? අහස. මනසටත් අහුවෙන්නේ අහස වගේ රූපයක් කියනවා. ඒකින්ද අරූපාවචරයේ පළවන මානසික தත්ත්වය හඳුන්වන්නේ ආකාසඤ්ඤායතනෙ. ඒ කියන්නේ අවකාශය. හිස් අවකාශය. වෙන් වෙච්චි වස්තුවක් නෑ. දැන් අපිට හිස් අවකාශය නෙවෙයි පේන්නේ. අපිට අහස බැලුවොත්, උඩ බැලුවොත් උඩ වලාකුළු පේනවා. වලාකුළු නැත්නම් සඳ, ඊර, තරු ඔය වගේ දේවල් පේනවා. ග්‍රහ වස්තු පේනවා. එමු. සාමාන්‍ය බැලුවොත් කුරුල්ලෝ ඉගිලෙනවා පේනවා. එතකොට වෙන රූප තියෙනවා. ඒවා කාම ලෝකයේ කාම වස්තු විදිහට තියෙන රූප. ඒනම් මනසෙන් හැදුණු රූපයක් අනන්තයට විහිදෙන එකම රූපයක් වෙන් වෙච්චි තව කෑලි නැත්නම් ඒක අරූපාවචරය. එහෙම හතරයි කියනවා තියෙන්නේ. ආකාසඤ්ඤායතනෙ, විඤ්ඤාණඤ්ඤායතනෙ. ඒ කියන්නේ විඤ්ඤාණය. ඒ කියන්නේ වෙන් කිරීමක් තියෙනවා. ඒක කෙලවරක් නැති වෙන් කිරීම. ඒකේ සීමාවල් නැහැ. එංගේ විඤ්ඤාණය කියන එක ඒකයි. එතකොට කිසි ආකිනංචායතනෙ කිසිවක් වෙන් කරගන්න බැරි දෙයක් තියෙනවා. ඒක අනන්තයට විහිදිලා. ඔය තියෙන එතකොට සංඥාවක් තියෙනවා එතනත්, චේතනක් තියෙනවා. තව තියෙනවා අරූපාවචර මානසික තත්ත්වයක් ගැන හඳුන්නලා. ඒවා හඳුන්වන්නේ ධ්‍යාන මට්ටමක් ගැන. නේව සංඥා නා සංඥා. සංඥාවක් තියෙනවද නැද්ද කියලාත් හොයාගන්න බැරි අනන්ත ස්වરૂපයක්. මේ ඔක්කොම මනසින් හදන මනස්ගත මනෝභාවය. ඒකින්ද මේ වට තමයි බුදුහාමුදුරුවෝ විඥානයේ මායාවක් කියන්නේ. මේ මායාවකින් හදලා තියෙන්නේ. නමුත් එක එක පුජ්‍යලයා සිත දියුණු කරපුවාම මේ මායාව සමාන වෙනවා. ඒකින්ද ආරාර කාලාමට ලැබිච්ච මායාවමයි උද්දකාරාම පුත්‍රට ලැබෙන්නේ. උද්දකාරාම පුත්‍රගෙන් බෝධිසත්වයේ ඉගෙන ගන්න කාලේ බෝධිසත්වයේත් මේ මායාවටමයි අහු වෙන්නේ. එහෙනම් මේ රූපාවචර හෝ අරූපාවචර ධ්‍යාන කියන්නේ විඥාන මායාවේ තවත් එක් පැත්තක් විතරයි කියන එකයි. ඒක සංසාර විමුක්තියක් නෙවෙයි කියන එක තමයි බුදුහාමුදුරුවෝ අවබෝධ කරගත්තේ.
දැන් එන්නේ වගේ ගැඹුරු ටිකක් තමයි. එතකොට මේ සූත්‍රයේ මෙතනින් එහාට විස්තර කරන්න යන්නේ. ඒකට මුල පුරන්න තමයි මහා කොට්ටික මහ රහතන් වහන්සේ අහන්නේ ප්‍රශ්නයක් විදියට, මේ භව කීයක් තියෙනවද කියලා. ඉතින් සංසාරගත සත්‍යයේ පැවැත්මවල් කීයක් තියද? තුනයි. ඒවා කාම භව, රූප භව, අරූප භව. දැන් මම කාම භවයේ තියෙන මූලික ලක්ෂණ කීපයක් කියලා දුන්නා. රූප භව කියන කෙටින් හඳුන්වලා දුන්නා. අරූප භව කියන එකත් හඳුන්වලා දුන්නා. ඉතින් අපි අපේ මනස, අපේ විඥාන වැඩ කරන්නේ කාම භවයේ කියන තලයේ පමණයි. ඒ කියන්නේ අපිට මනසට ගන්න බෑ ඇහැට පේන දෙයක් නැති තැනකින් කවදාවත් මනසෙන් දෙයක් හදරන්නේ. ඔයගොල්ලෝ හීනයක් දැක්කත් ඒ හීනේ අන්තර්ගතයි. තමන්ගේ ජීවිත කාලයේදී අහපු දෙයක්, පෙනිච්ච දෙයක්, දැකපු දෙයක්, ස්පර්ශ වෙච්ච දෙයක්, කාපු දෙයක්, ගඳ සුවඳක්. ඉතින් රූප හැදෙන්න පුළුවන්. ඒ හැදෙන රූප ඔක්කොම තමන්ගේ ජීවිත අත්දැකීම් වල තවත් පිටුවක් විතරයි. කොච්චරද මනසෙන් විතරයි හීන හැදෙන්නේ. මනෝවිඤ්ඤාණය අර ඒ හීන තුලක් තියෙන්නේ. තමන්ගේ ගෙවපු ජීවිතයේ ජවනිකා රසක සංස්කරණය. ඒ හීනට අවශ්‍ය රූපත් තමන්ගේ ඇහෙන් ගත් එකක්මයි. කණින් අහපු එකක්මයි. ඉතින් මෙන්න මේ වගේ මායාවක තමයි කාමාවචර තත්ත්වය හැමදාම ජීවත් වෙන්නේ. ඒ වුණාට පෙලක් අයට හිතෙනවා මට මේක තේරෙන්නේ මගේ ඥානයෙන් කියලා. ඥානයෙන් නෙමෙයි, කාමයෙන්. කාමාවචර සත්‍යයන්ගේ තියෙන ඥානය කාමයක කලවම් වෙච්ච ඥානය. ප්‍රඥාව කාමාවචර සත්‍යයන්ගේ අකුසලයේ තුල ප්‍රඥාව නැහැ, කුසලයේ තුල විතරයි තියෙන්නේ. එහෙනම් කාමාවචර සත්‍යයන්ගේ ප්‍රඥාව කාසිය දෙපැත්ත වගේ. කුසල් පාක්ෂික වෙනකොට ප්‍රඥාව අන්තර්ගතයි. ඊගාව මොහොතී ඊගාව සිතෙන් අකුසල් පාක්ෂික වෙනකොට ප්‍රඥාව අතුරුදහන්. රූපාවචර මට්ටමේදී එහෙම නැහැ. හැම සිතකම ප්‍රඥාවක් අන්තර්ගතයි, ඒක ලෞකිකයි. ඒ වගේම අරූපාවචර මානසික තත්ත්වයේ හැම විටම ප්‍රඥාවක් අන්තර්ගතයි, ඕනම සිතක, ඒක ලෞකිකයි. දැන් මෙච්චර ගැඹුරු දෙයක් තමයි මේ මහා කොට්ටික මහ රහතන් වහන්සේට විසඳලා දෙන්න ඕනේ. ඒක නිසා මේ නැවත මේ පින්වතුන් තමන්ගේ බහූබූත අදහස් ඔය කාමයෙන් කලවම් කරගත්තේ ඥානීන් සත්‍ය කරා යන්න බෑ. සත්‍ය කරා යන්න බෑ. ඒ නිසාවෙන් අපි මේ මහා කොට්ටික මහ රහතන් වහන්සේත් හැරියුත් හාමුදුරන් වහන්සේත් අනාගත ශ්‍රාවකයන්ට මේ ඉදිරිපත් කරලා තියෙන පැහැදිලි කරලා දෙන්න යන සූත්‍ර නැත්නම් ධර්ම කරුණු ටික පරිස්සමින් අහලා දැනගන්න ඕනේ මිසක් තමන්ගේ ඥානීය හරහා අර කාමී හරහා අටවගත්ත ඥානයකින් තේරුම් ගන්න පුළුවන් මට කියන විශ්වාසය වුණත් කාම ලෝකයේ පුරුද්දක් විතරයි. කාමාවචර සත්තුන්ට ලැබිච්ච දායාදයක් විතරයි, මුලාවක් විතරයි. මේ සනාත වෙන්නේ නැත්නම් මේ ප්‍රඥාව අවදි වෙන්නේ ශ්‍රාවකයෙක්ගේ බෝධිපාක්ෂික ධර්ම වැඩිවීම තුල පමණයි. සාකච්ඡාවෙන් හෝ ඉගෙන ගැනීමෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. පුහුණුවෙන් ලැබෙන දෙයක්. මොනවා පුහුණුවෙන්ද? විපස්සනා භාවනා පුහුණුවෙන්. නැත්නම් සතර අතිපට්ඨානයේ වැඩිීමේ පුහුණුවෙන්. දැන් බලමු ඊගාවට මේ මහා කොට්ටික මහ රහතන් වහන්සේ ඇයි මේ භව කීයක්ද කියලා ඇහුවේ? භවය, පැවැත්ම, සංසාරගත සත්‍යයේ පැවැත්ම තුන් ආකාරයි. කාම භව, රූප භව, අරූප භව. ඊට පස්සේ 15 වෙනි ප්‍රශ්නේ බලන්න. 15 වෙනි ප්‍රශ්නෙන් අහනවා ඊගාවට අවශ්‍ය දෙමිනි හුඟාක් සත්‍ය රැවටෙන
ආලාර කාලාම රැවටුණු, උද්දකාරාම පුත්‍ර රැවටුණු. එදා මේ සාකච්ඡාව පවත්වන වෙලාවේ බුදුහාමුදුරුවන්ගේ ශ්‍රාවකය වශයෙන් සීල සමාධි ප්‍රඥාව වඩන්න ගිහිල්ලා රැවටිච්ච හාමුදුරුවරු මුලා වෙන තව සන්ධිස්ථානය. ඒ සන්ධිස්ථානය අහනවා මහකොට්ටික හාමුදුරුවෝ සැරියුත් හාමුදුරුවන්ගේ, ඇවැත්නි කෙසේනම් නැවත නැවත ඉපදීම වේද? පුනබ් භවය, භවයේ නැවත නැවත ඉපදීම වෙන්න එක කොහොමද වෙන්නේ කියලා. දැන් භව තුනක් ගැන කිව්වනේ. පැවැත්මල් සංසාරගත පැවැත්මල් තුනක් තියෙනවා. කාම පැවැත්ම, භව පැවැත්ම, රූප පැවැත්ම, අරූප පැවැත්ම. මේ කාම පැවැත්මේම දැන් කෙනෙක් සංසාරගත සත්‍යයේ කාමාවචර පැවැත්මේ ඉඳලා මේ මිනිස්සු වගේ ඉඳලා විතක කාම ස්වરૂපයකම නැවත උප්පත්තිය ලබන්නත් පුළුවන්. කාම ස්වરૂපයේ උප්පත්තිය ලබනකොට විවිධාකාරයි. රූප වගේ නෙවෙයි මේ රූප ස්වરૂපයේ වගේ අරූප ස්වરૂපයේ වගේ නිශ්චිත ස්වરૂපයක් නැහැ මේකේ. මහා සංකේන ස්වરૂපයක් තියෙනවා. කාමාවචර සත්තු විවිධ මානසික තලවලට වෙන් වෙනවා. දේව කියන මනුස්සත්වයට ඉහළ මානසික තලයක් තියෙනවා. ඒතර දේවත්වයේ අපි අහලා තියෙනවා අපේ බුදුහාමුදුරුවන් ධර්මයේ දේවත්වයේ එකිනෙකට වෙනස් වූ දෙවියන්ගේ මානසික මනස වැඩ කරන විදි එකිනෙකට වෙනස් හය ආකාරයක් තියෙනවා. ඒක හින්දා දිව්‍ය ලෝක හයක් තියෙනවා. එහෙනම් දේවත්වයක් කාමාවචර මානසික රුක්තිය. මනුස්සත්වයක් කාමාවචර මානසික තත්ත්වය. තිරිසන් සත්තු කියන්නේ තවත් කාමාවචර මානසික තත්ත්වය. ප්‍රේත ලෝකයේ කියන එක හැම සත්ත්ව ප්‍රේත ලෝකයේ ඉන්න හැම සතෙක්ම කාමාවචර මානසික තත්ත්වයක් තියෙනවා. ඒ වගේම අසුරනිකාය කියන අපායත් කාමාවචර මානසික තත්ත්වයක්. ඒ වගේම නිරය කියන අවසානයේ සතරපාය අවසානයක ඒකක් කාමාවචර මානසික තත්ත්වය. හැබැයි මේ කාමාවචර මානසික තත්ත්වයේ කර්ම හා විපාක කියලා වර්ග දෙකක් තියෙනවා. විතක මේ මානසික තත්ත්වයේ විපාක ස්වરૂපයක් වෙන්න පුළුවන්. විතක මේ මානසික තත්ත්වය කර්ම ස්වરૂපයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ කර්ම කියන්නේ අලුතින් සංසාරයන් නිර්මාණය කරන එක. විපාක කියන්නේ අතීතයේ හදපු සංසාර ස්වરૂපයක විඳවීම. දැන් දේවත්වයේ තියෙන්නේ ඇත්තටම කර්ම ස්වરૂපයකට වැඩිය ඒ මානසික තත්ත්වයේ තියෙන්නේ විපාක ස්වરૂප ඉස්මතු වීම. දැන් මනුස්සත්වය මිනිසයා ඔච්චර වටින්නේ මේ මිනිසයාට සමහර විපාක ස්වરૂපයන් නුත් මනුස්සත්වය තුළ ලැබෙනවා. ඊට වැඩිය දේවත්වයට කවදාවත් කර්ම ස්වરૂප වලට ඒ දෙවියන්ගේ මානසික තත්ත්වය හදන්න බෑ. බොහොම සීමිත ප්‍රමාණයක් කර්ම ස්වરૂපයට ගන්න පුළුවන්. අලුත් හොඳ කර්ම කරන්න බෑ දෙවියන්ට. ඒක වෙලා තියෙන්නේ දෙවියා තින් නරක කර්ම කෙරෙන්නේ නැහැ කියන එකයි. මේ හොඳ කර්ම කරන්න පුළුවන් ශක්තිය ලැබෙනකොට නරක කර්මත් ඒ විදිහටම කරන්න පුළුවන්. දැන් මිනිස්සුන්ට තමයි ලෝකේ තියෙන හොඳම කුසල කර්ම කරන්න පුළුවන්. එහෙනම් අනිවාර්යයෙන්ම මිනිස්සුන්ට අනිත් පැත්තත් සාධාරණ වෙනවා. මිනිස්සුන්ට පමණයි එහෙනම් ලෝකේ තියෙන නරකම අකුසල කර්ම කරන්න පුළුවන්. දැන් මිනිස්සුන්ට තමයි බුද්ධත්වය ලබන්න පුළුවන්. ඒ කියන්නේ ලෝකේ තියෙන හොඳම කර්ම මනුස්සයෙකුට තමයි පසේ බුදු වෙන්න පුළුවන්. ලෝකයේ තියෙන හොඳම කර්ම කුසල කර්ම. ඒ වගේම දැන් ලෝකයේ තියෙන නරකම අකුසල කර්ම තමයි ආනන්තරී පාප කර්ම. ඒ ආනන්තරී පාප කර්ම කරන්න පුළුවන් මනුස්සයෙකුට කොහොමද? දෙවියන්ට හෝ බ්‍රාහ්මයන්ට හෝ තිරිසන්නුන්ට ආනන්තරී පාප කර්ම කරන්න බෑ. දැන්
බුදුහාමුදුරුවන් ඇඟේ ලේ හොලවන එක ආනන්ත වර්ගයේ පාප කර්මයක්. දැන් ඒ ගෞතම බුදුහාමුදුරුවන් සම්බන්ධ කරගෙන මේ පාප කර්මයේ කරගත්ත එක පුජ්‍යලයක් තමයි එකම එක පුජ්‍යලයා දේවදත්ත හාමුදුරුවෝ. නමුත් ඕනතරම් බුදුහාමුදුරුවන්ගේ ශාරීරියේ ලේ හොලවන්න ඇති එදා දඹදිව හිටියෝ මදුරුවෝ මැස්සෝ තිරිසන් සත්තු. නමුත් ඒ තිරිසන් සත්තුන්ගෙන් ආනන්තාරි පාප කර්මයක් වෙන්නේ. මොකද මේක චේතනා ස්වરૂපයක් නැති නිසා. මේ කර්මය කියන එකට බලපාන්නේ ක්‍රියාව නෙවෙයි චේතනාවයි. චේතනාහම් භික්ඛවේ කම්මං වදාමි. එහෙනම් මම මේ පැහැදිලි කරලා දුන්නේ මේ මනුස්සත්වය මනුස්සයාට එහෙනම් විපාක ස්වરૂපයක් ගන්න පුළුවන් ලැබෙනවා කර්ම ස්වરૂපයක් කරන්න පුළුවන්. ඒක එහෙනම් සුවිශේෂී. දැන් තිරිසන් සත්වුන්ට ඒ කර්ම ස්වરૂප අඩු වෙලා තියෙනවා. විපාක ස්වરૂප වැඩි වෙලා තියෙනවා. දැන් එහෙනම් පහළ පහළට යනකොට ප්‍රේත ලෝකේට කර්ම ස්වરૂප අඩුයි. විපාක ස්වરૂපය වැඩි. එහෙනම් ඔහොම ගිහිල්ලා නිරය කියන සත්තුන්ගේ කර්ම ස්වરૂප ශූන්‍යයි. තියෙන තරමක් තින්නේ විපාක ස්වરૂප. දැන් ඔන්න ඔය විදිහට මේ මානසික තලය කාමාවචර මානසික தත්ත්වය මෙහෙම බෙදෙනවා. එhmenam මේ බණහනායට අලුත් කර්ම කරන්න පුළුවන්. ඒ වගේම අතීත කර්ම වල විපාකත් ගෙව ගෙවා තමයි ජීවත් වෙන්න වෙන්නේ. දෙවියන්ට එහෙමනේ අලුත් කර්ම කිරීමේ හැකියාව හුඟක් අඩුයි. අතීත කුසල කර්ම වල විපාක පමණක් ලැබෙනවා. එහෙනම් නිරිය සත්තුන්ට මොකද වෙලා තියෙන්නේ? අලුත් කර්ම මොකවත් කරන්න බෑ. අතීතයේ කරපු දරුණු අකුසල කර්ම වල විපාකයේ විතරක් විඳින්න පුළුවන්. ඒකයි දුකේ අතරක් නැතිව දුක් විඳිනවා කියන එකයි නිරේ කියන්නේ. දැන් මෙහෙම තත්ත්වයක් අපි මේ කියන්නේ කාම ලෝකයේ සත්තුන්ගේ විඥාන මායාව හැතිරෙන ආකාරය. දැන් මහකොට්ටික මහරහතන් වහන්සේ 15 වෙනි ප්‍රශ්නේ සරියුත් හාමුදුරුවන් අහන්නේ මේ නැවත නැවත උපදින්නේ කොහොමද? නැත්තම් නැවත නැවත ඉපදීමක් තියෙනවා නම් තියෙන්නේ කොහොමද? ඔන්න දැන් සරියුත් හාමුදුරුවෝ ඒකට දෙන කෙටි උත්තරයක් තියෙනවා. ඒ උත්තරය තමයි ඇවැත්නේ අවිද්‍යාවෙන් වැසුණා වූ තෘෂ්ණාවෙන් බැඳුණා වූ සත්‍යයන්ගේ ඒ භවයේ ඇලීම ඇති වෙයි. මෙසේ නැවත නැවත භවයේ ඉපදීම ඇති වෙයි. එහෙනම් කාරණා දෙකයි මේ නැවත භවයක උපදින්න උදව් වෙන්නේ. බලන්න ඒකට කාරණා දෙක ධර්මානුකූලව විස්තර කරනවා. මේක හැර වෙන දෙයක් භාවිතා වෙන්නේ නැහැ කියන එක තමයි එහෙනම් මේ සරියුත් හාමුදුරන්ගේ පැහැදිලි කිරීම. දැන් අවිද්‍යාවෙන් වැසුණා වූ ඒ කියන්නේ මේ විඥානය තුළ ධර්මතා හටගන්නකොට මේ අවිද්‍යාවෙන් වැටෙන්නේ මොනවද? විඥානය හටගන්න ධම්මයි. තෘෂ්ණාවෙන් බැඳුණා වූ තෘෂ්ණාව කියන්නේ මේ අවිද්‍යාව කියන එක අතීතයේ කියන එක. අතීත සංසාර හුරුවෙන් ලැබිච්ච දායාදයක් අවිද්‍යාව. හැබැයි තණ්හාව කියන්නේ අතීතයෙන් ලැබිච්ච එකක් නෙවෙයි. වර්තමානයේ ඒ අරමුණ තුල හටගන්නේ බන්ධනයක්. බැඳීමක්. ඒකෙහි ඉඳ තණ්හාව හඳුන්වනකොට ධර්මයේ හඳුන්වන්නේ දැන් චතුරාර්ය සත්‍යයේ තණ්හාව තමයි දුක්ඛ සමුදය ආර්ය සත්‍ය දෙවෙනි සත්‍යය. හඳුන්වන්නේ කොහොමද? යායම් පෝනෝ භවිකානං නිරාගසාගත తත්‍ර తත්‍ර අභිනන්දනී සේයතිදං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා. එහෙනම් තණ්හාව කියන්නේ ඇත්තටම අතීතයේක බැඳිච්ච එකක් නෙවෙයි.
වර්තමාන ඇහෙන් කනින් නාසයෙන් දිවෙන් කයෙන් මනසෙන් එන අරමුණ එක්ක හටගන්නේ බන්ධනයක්. අවිද්‍යාව කියන දේ හින්දායි මේ බන්ධනේ හටගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් තණ්හාවෙන් කරන්නේ ඒ අරමුණ තුල මමත්වයක් නිර්මාණය කිරීම. මේක තමයි බන්ධනේ. දැන් මේ බන්ධනය තියෙන තාක්කල් මරිච්ච සත්වයා නැවත භවයක උපදිනවා. එතකොට එක්කෝ මේකේ අවිද්‍යාව කියන එක නැති වෙන්න ඕනේ, නැත්නම් තණ්හාව නැති කරන්න ඕනේ. අවිද්‍යාව නිකන් නැති කරන්න බෑ, ඒක අතීතයෙන් ලැබිච්ච සංසාර පුරුදු ගතිය. තණ්හාව කියන එක වර්තමානයේ අරමුණේ හටගන්න බැඳීම් ස්වરૂපයක්, සංයෝජනයක්. මේ සංයෝජන 10ක් ගැන ධර්මයේ කියනවා. එහෙනම් මේ දස සංයෝජනයේ වෙනුවට තමයි තණ්හාව කියන එක තනියෙන් භාවිත කරන්නේ. බැඳීම අරමුණ තුල බැඳීම. කොහේටද බැඳීම ඇති කරන්නේ? අර භව තුනට, නැත්නම් සංසාරයට. කාම භවයට හෝ අරූප භවයට, රූප භවයට හෝ අරූප භවයට. මේ තණ්හාව තුන් ආකාරයෙන් වැඩ කරනවා. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා පෙන්වන්නේ මේ ආකාරයෙන්. දැන් මේක තමයි උත්තරයට දෙන්නේ. මෙන්න මේ හේතුවෙන් තමයි නැවත උපදින්නේ. අවිද්‍යාවෙන් වැසුණා වූ, තෘෂ්ණාවෙන් බැඳුණා වූ සත්‍යයන්ගේ ඒ භවෙහි ඇලීම ඇති වෙයි. එතකොට ඒ භවෙහි ඇලීම කියන්නේ කාම භවයේ ඇලීම ඇති වෙනවා. දැන් කාම බල රූප භවයේ ඇලීම ඇති වෙනවා. දැන් ආලාර කාලාමට උනේ අරූප භවයේ ඇලීමක් ඇති කරගෙන මරණයටපත් වෙලා අරූපාවචර සත්‍යයක් වුණා. ඒ වගේම දැන් මිනිස්සු දෙවියෙක් වෙන්නේ මනුසත්වයට වැඩිය ඇලීමක් ඇති කරගෙන මරණයටපත් වෙනවා දේවත්වය පිළිබඳව. එතකොට දිවියක් වෙනවා. එහෙනම් මිනිස්සු තිරිසනෙක් වෙන්නේ, මිනිස්සු බල්ලෙක් වෙන්නේ කොහොමද? මරණාසන්න මොහොතේ, මරණ වෙලාවේ යුතිතිතේ බැඳීමක් ඇති වෙන්න ඕනේ බල්ලෙකුට. බල්ලෙකුට බැඳීම් ඇති වෙන්නේ කොහොමද? බල්ලට ආස කරලා බැඳීම් ඇති වෙන්න පුළුවන්. බල්ලෙක් වගේ වැඩ කරලා බැඳින් ඇති වෙන්න පුළුවන්. ඒතර බොහෝ විට මිනිස්සෙක් බල්ලෙක් වෙන්නේ බල්ලෙකුට ආස කරලා නෙමෙයි. බල්ලෙගේ මානසික ස්වરૂපයේ වැඩ කරලා. මිනිස්ස සීමාව ඉක්මවලා බලු සීමාව තුල මනස යොදවලා. එහෙනම් ප්‍රේතියෙක් වෙන්නත් ওই විදිහටයි. එහෙනම් සංසාරගත සත්‍යයේ නැවත උප්පත්තියක්, නැවත පුනර්භවයක්. උප්පත්තිය කියන්නේ මේ අලුත් කෙනෙක් ගියා නෙමෙයි, මේ යන විඥාන පරම්පරාවම අලුත් දෙයක් බවට, අලුත් භවයෙන් භවයට මාරු වෙනව හේතුව කියා දෙනවා. මොකද්ද හේතුව? අවිද්‍යාව හා තණ්හාව උදව් වෙලා. ඊට පස්සේ දැන් අහනවා 16 වෙනි ප්‍රශ්නේදී ඒකේ විරුද්ධ දේ. මහා කොට්ටික මහරහතන් වහන්සේ, එහෙනම් පුනර්භවය ඇති වෙන්නේ ක්‍රමය කියා දුන්නා නේද උත්තමරු? දැන් පුනර්භවයක් නැති වෙන්න මොනවද හේතු වෙන්නේ? කියන්නේ නැවත ඉපදීමක් නැති වෙන්නේ. මේ රහතන් වහන්සේ තුල මේක විද්‍යාමාන වෙන්න එපා. දැන් අනික් ඕනම සත්වයේ පුනර්භවයකින් යුක්තයි. සංසාරේ භව මාරු කරන්න පුළුවන්. දැන් ආලාර කාලාම ගත්තොත් එයා සංසාර විමුක්තිය දුක නැති තැන කියන එකක් හඳුනගෙන හිටියට විශ්වාස කරාට එයාට තිදුවෙන්නේ මොකද්ද? මනුස්ස කාම භවයේ ඉඳලා එයාගේ මරණයෙන් පස්සේ අරූප භවයට පත් වීමයි. එතකොට මේ දේශනාව අහන සමහර හාමුදුරුවෝ සංසාර විමුක්තිය කියන්නේ, නිවන කියන්නේ රූපාවචර ධ්‍යාන මට්ටම තමන් පුහුණු කරලා දැනට තියෙන මෙන්න මේ රූපාවචර මානසික තත්ත්වයයි. එන්නම් මේ අරූපාවචර මානසික தත්ත්වය තමයි සංසාර විමුක්තිය කියලා බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ කියලා වැරදි වැටහීමක ඉන්නවා නම් ඒගොල්ලන්ටත් තේරෙනවා. එහෙමනම් භවයේ ඇති වෙන්නේ නැවත පුනර්භවයක් ඇති වෙන්න තමන්ගේ මේ මානසික தත්ත්වේ බලපානවද නැද්ද කියලා. ඒගොල්ලෝ කියන්නේ තන දැන් බුදුහාමුදුරුවෝ පෙන්වන තන රහතන් වහන්සේගේ පුනර්භවයක් නැහැ. නමුත්
රූපාවචර මානසික තත්ත්වයෙන් ලැබුණ විමුක්තියේ අරූපාවචර මානසික තත්ත්වයෙන් ලැබුණ විමුක්තියේ පුනර්භවයක් තියෙනවා. එයා ඒගොල්ලන්ගේ තණ්හාවයි අවිද්‍යාවයි අහක් වෙලා නැහැ. හැබැයි තණ්හාවේ යම් කිසි ටිකක් අහක් වෙලා තිනවා කාම තණ්හා යටපත් වෙලා. රූප තණ්හා අරූප තණ්හා රූප තණ්හා භව තණ්හා කියන එක රූපය අල්ලගෙන ඇති වෙනවා අරූපය අල්ලගෙනත් ඇති වෙන්න පුළුවන්. ඒකින්ද තණ්හාවේ ස්වરૂප තුන කාම තණ්හා භව තණ්හා විභව තණ්හා. දැන් මේ தත්තේ නිසාවෙන් අර මහකොට්ටික මහරහතන් වහන්සේ විමසනවා එහෙනම් මේ පුනර්භවයේ ඇති නොවන නොවන්නේ කොහොමද? ඇති වෙන්නේ නැති නවතින්නේ කොහොමද? සරියුත් හාමුදුරුවෝ දෙන උත්තරේ ඇවත්නි අවිද්‍යාව නැති කිරීමෙන් අරහත් මාර්ග විද්‍යාව පහළ වීමෙන් තෘෂ්ණාව නැති කිරීමෙන් මෙසේ නැවත නැවත භවයේ ඉපදීම සිදු නෙමෙයි. එහෙනම් තෘෂ්ණාව කියන්නේ වර්තමානයේ ඇති වෙන බන්ධනයක් කියලා මම කිව්වා. අරමුණ තුල තෘෂ්ණාව නැති කිරීමෙන් ඒ තෘෂ්ණා අරමුණ තුල තෘෂ්ණාවේ ස්වરૂප තුනක් තියෙනවා. කාම තණ්හාව, භව තණ්හාව, විභව තණ්හාව මේ තුන මාක් කිරීමෙන් හා පෙර සාංසාරික වශයෙන් ගොඩ ගහගත්තේ අවිද්‍යාව විනාශ කිරීම. මේ පරණ සාංසාරිකව ගොඩ ගසාගත්තේ අවිද්‍යාවේ බලපෑම වර්තමාන අරමුණට ගේන ස්වરૂපයට කියන ධර්මය ආශ්‍රව. ආශ්‍රව සේ කිරීම. ආශ්‍රව සේ කරනවා කියන්නේ අවිද්‍යාව විනාශ වෙනවා කියන එක. තෘෂ්ණාව කියන්නේ වර්තමාන ස්වરૂපය. අතීත ස්වરૂපයක් නෙමෙයි. එතකොට ආශ්‍රව තියෙන තැන තෘෂ්ණාව තියෙනවා. තෘෂ්ණාවෙන් කරන්නේ මොකද්ද? අර ආශ්‍රව නිපදෝපු අවිද්‍යාව පෝෂණය කරනවා. එතකොට මේ දෙන්නට දෙන්න අවිද්‍යාවත් තෘෂ්ණාවත් තම තමන්ට උදව් කරගන්න සහකාරක ධර්ම. වර්තමානයේ තෘෂ්ණාව අතීතයෙන් ලැබුණ අවිද්‍යාව පෝෂණය කරනවා. එතකොට අතීතයෙන් ලැබෙන අවිද්‍යාව වර්තමානයේ තණ්හා උපදින්න උදව් වෙනවා. මේ දෙකේ මැද ඉන්නවා. මේ දෙක සම්බන්ධ කරනවා ආශ්‍රව. කාමාශ්‍රව, භවආශ්‍රව, ditthiආශ්‍රව. දැන් මේක තමයි මම මේ දැන් සරියුත්තාමඳුර දෙන උත්තරේ තියෙන්නේ මේ අවිද්‍යාව නැති කිරීමෙන් ඒ වගේම තෘෂ්ණාව නැති කිරීමෙන් නැවත භවයක් ඇති වෙන්නේ. ඊළඟට ඔය 17 වෙනි ප්‍රශ්නේ බලන්න ඔක්කොටම වැඩි වෙනස් එකක්. දැන් මේ මෙතෙන්දී අහන්න යන්නේ මොකද්ද? 17 වෙනි ප්‍රශ්نين අහන්නේ ඇවත්නි පළවෙනි ධානය කියන්නේ මොකද්ද? ප්‍රථම ධානය කියන්නේ මොකද්ද? මේ පළවෙනි ධානය කියන්නේ රූපාවචර පළවෙනි ධානය කියන්නේ මොකද්ද කියලා අහනවා. මේ කතා කරන්න යන්නේ කොහොමද දැන්? මේ කියන කතා කරන්න යන්නේ කාම භවයේ නෙමෙයි. රූප භවයේ පළවෙනි මානසික தত্ত্বය රූප භවයේ හටගන්නේ කොහොමද කියලා. එතකොට ඒකට අහන්නේ ඒක පිළිතුරු දෙන්නේ ඇවැත්නි මේ සාසනයේ මහානතේම කාමයන්ගෙන් වෙන්ව අකුසල ධර්මයන්ගෙන් වෙන්ව විතක්ක සවිත වූ විචාර සහිත වූ විවේකයෙන් හටගත් ප්‍රීති සැප ඇති ප්‍රථම ධානයට පැමිණ වාසය කරයි. ඇවැත්නි මේ ප්‍රථම ධානයයි කියනු ලැබේ. ඒ කියන්නේ කාමයන්ගෙන් තොර වෙච්ච අකුසලෙන් තොර වෙච්ච මේ කාමයන්ගෙන් තොර වුණා මනසක් කියවම පංච නීවරණ යටපත් වූ මනසක් කියලා සැලකිය යුතුයි. ධර්මානුකූල විස්තර එකයි. කාමයෙන් තොර වෙනවා කියන්නේ නීවරණ යටපත් වෙච්ච පංච නීවරණ. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ධ, උද්ධච්ච, කුක්ෂච, විචිකිච්ඡා කියන මේ පංච නීවරණ යටපත් වෙච්ච. අකුසලෙන් තොර කියන්නේ අර ධර්මයේ කියන ප්‍රාණඝාත ආදී කායික කුසල්, වාචික කුසල්, අභිජ්ජා දෝමනස කියන සංකල්පීය කුසල්, මිත්‍යා දෘෂ්ටි කියන
දික්ටිගතා කුසලේ මේ අකුසල් 10න් තොර වෙනවා කියන එකයි. එහෙනම් විවච්චේව කාමයක් නැති අකුසලයක් නැති මනසින් හැදිච්ච රූපයක විතක්ක විචාර රූප විතක්ක විචාර ප්‍රීති සුඛ එකඟතා ගුණ සහිත වූ මානසික මට්ටම පළවෙනි ධානයේ ලෙස හඳුන්වනවා. මේ විතක්ක විචාර ප්‍රීති සුඛ එකඟතා කියන මානසික ගුණ තම තමන්ගේ සිතේ හටගන්නවා අකුසලිය තුල. උදාහරණයක් විදිහට හොඳ ටෙලි නාට්‍යයක් බලනකොට ඇහෙන් ඇති වෙන සිත තුල විතක්ක විචාර ප්‍රීති සුඛ එකඟතා ඇති වෙනවා. ඒ වගේම හොඳ දෙයකට සමන් දෙන්න ගියත් ඇති වෙනවා. මනුෂ්‍ය ක්‍රියාකාරකම් වලදී විතක්ක විචාර ප්‍රීති සුඛ එකඟතා ඇති වෙනවා. සම්පප්පලාපයට ඇබ්බැහි වෙච්ච උපාසක උපාසිකාව සම්පප්පලාපයේ යෙදෙනකොට ටෙලිෆෝන් වලින් හරි එකතු වෙලා ඇයි ඒකෙන් සතුටක් තියෙනවා, ප්‍රීතියක් තියෙනවා, සුඛයක් තියෙනවා. නමුත් ඒක ධ්‍යාන නෙමෙයි. ධ්‍යාන වෙන්න නම් දැන් සම්පප්පලාපය කියන අකුසලිය අකුසල් නැති වෙන්න ඕනේ, කාමයේ නැති වෙන්න ඕනේ. ඇස් පිනවන්න, කන් පිනවන ස්වරූපයක් වෙන්න බෑ. කාමයේ නැති තැනක මනසෙන් ඇති වෙන අරමුණක, ඇහෙන් එන අරමුණක ධ්‍යාන හිටින්නේ නෑ. පංචේන්ද්‍රියෙන් එන අරමුණ වල ධ්‍යාන නෑ. ඒවත් දැනගන්න ඕනේ. මොකක් හරි දිහා බලාගෙන ඉන්නවා, ඇස් පිල්ලම් ගහන්න නැතුව බලා ඉන්නවා කියන්නේ ධ්‍යානලාභීන්ගේ ගුණයක් නෙමෙයි. සැබෑ ධ්‍යානලාභීන් ධ්‍යානයකට තමයි වෙදලා ඉන්නවා, ඇහැට පේන්නේ නෑ රූප. බෙලක් අය ධ්‍යානයට සමාදිනවා කණෙන් ඇහෙන අමුතු සන්ති විශ්ව සත්‍යයට සවන් දීලා. එහෙම ධ්‍යාන නෑ. ඒවා මේ ලංකාවේ හදාගත්ත ධ්‍යාන. ඒ කියන්නේ පංචේන්ද්‍රියක එන අරමුණු තියෙනවා නම් පංචේන්ද්‍රියෙන් වැඩ කරන අරමුණු කියන තැනක ධ්‍යානය කියන ගුණේ නෑ. ඒ තියෙන කාම ගුණය. දැන් ඒක නිසාවෙන් දැන් මෙතෙන්දී අහනවා ඒ මහකොට්ටික හාමුදුරුවන් වහන්සේ දැන් අර රූප භවයේ නිවන කියලා ගන්න අයට, හේතු විමුක්තිය නිවන කියලා ගන්න අයට මේක හරියට පැහැදිලි කරලා දෙන්න අවශ්‍යයි. එහෙනම් රූපාවචර පළවෙනි ධ්‍යානෙ කියන්නේ මොකද්ද කියලා අහනවා. මේකේ පළවෙනි ධ්‍යානෙ කියලා අහන්නේ එච්චරට මේ ධ්‍යාන කියන කතාවක් තිබුණොත් කාමාවචර නෙවෙයි කියලා එදා අධ්‍යාත්මික ලෝකේ සලකලා තියෙනවා. දැන් වගේ තර්ක විතර්ක ආහාර දඟලන මිනිසු නෙවෙයි ඉඳලා තියෙන්නේ. මේක මේ පොතක ඉගෙනගෙන විභාග වාස් වෙලා ධ්‍යාන ගැන කතා කරන්න යන්නේ ආයෙනේ අද ඉන්නේ. අර ධ්‍යාන ගැන පොත් ලියන අය ඉන්නවා, විචාර ලියන අය ඉන්නවා. එදා හිටියේ නෑ එහෙම අය. ඒක නිසාවෙන් එතන ගැටලුවක් වෙලා නැහැ. එදා සමාජයේ අනුව තමයි මේ රත්න එතකොට ඉදිරිපත් කරන්න වචන භාවිතා කරන්න හැම එකක්ම වෙලා තියෙන්නේ. ඊට පස්සේ මෙහෙම ප්‍රශ්නෙකුත් අහනවා මම. මේ ටිකත් අද කාල වේලාව ගියත් විස්තර කරලා අවසන් කරන්න බලාපොරොත්තු වෙන්නේ. 14 වෙනි ප්‍රශ්නේදී අහනවා, ඇවැත්නි ප්‍රථම ධානයේ කොතෙක් අංගයන්ගෙන් යුක්තද? දැන් මේක රූපාවචර මානසික තත්ත්වයන්නේ. මොනවද තියෙන අංග? අංග කියන්නේ මොනවද මේ? ඒ ප්‍රථම ධානයේ ඇති වෙන විඥානයේ සිටේ ප්‍රකට ධර්මතා මොනවද කියලා යහන්නේ. ඒ ප්‍රකට ධර්මතා ටික තමයි ඉස්සෙල්ලා ප්‍රකාශ කරේ. නැවත අහනවා කොට්ටික මහා කොට්ටික මහරහතන් වහන්සේ, මොනවද ඒ අංග ටික? විතර්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා, මේවා සිත තුළ හටගන්නේ ධම්ම පහ. විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා. විතක්ක විචාර කියන්නේ වචනය බිහි කරන මූල සාධකය. තෙන් කාටවත්
කපුට කියන්න බෑ විතක්ක විචාර නැති විට. එළුව කියන්න බෑ විතක්ක විචාර නැති විට. එහෙනම් මේ බණ අහන හැමෝම සියලුම මිනිස්සුයෝ උපන්දා ඉඳලා අද වෙනකන් කතා කරපු සියලුම වචන බිහි කරපු ධර්මතා දෙක විතක්ක විචාරයි. කෙනෙකුට පුළුවන් විතක්ක විචාර තියාගෙන වචන භාවිතා නොකර ඉන්න. දැන් මේ බණ අහනකොට වෙන්නේ තමන්ගේ එන සංකල්පනාවල ඒ වගේම හටගන්නේ සිත්වල විතක්ක විචාර හටගන්නවා. ප්‍රීති සුඛ ඒකාග්‍රතාවත් හටගන්නවා. හොඳින් බණ අහනකොට. නමුත් ඒක ධානාංග නෙවෙයි. විතක්ක විචාර හටගත්තට දැන් කතා ඒවා භාවිතා නොකර ඉඳීමේ හැකියාව මිනිසෙකුට තියෙනවා. ඒක නිසාවෙන් අපිට ඕනනම් විතක්ක විචාර සංකල්පනාවල හටගන්න ඇරලා නිස්සද්දව ඉන්න පුළුවන්. දැන් ওই විදිහට බැලුවම මේ විතක්ක විචාර කියන්නේ එතකොට ධානයක පළවෙනි ධානය අංගයක්. වචනයකට ගන්න පුළුවන් ගුණයක් තියෙනවා එහෙනම්. පළවෙනි ධානය මෙහෙමයි කියලා එහෙනම් භාෂාවකට පස්සේ ගන්න පුළුවන් ධානයක ඉඳලා මේ විතක්ක විචාර කියන ඉඳලා. ඒ වගේම විතක්ක විචාර ඊගාවට තව තියෙන අංග තුනක්. ප්‍රීති සුඛ ඒකාග්‍රතාව. ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන්නේ ඒවත් වේදනාවේ ස්වરૂප දෙකක්. ප්‍රීතිය කියන්නේ ඇත්තටම තමන්ට එන කය සම්බන්ධ වෙන එක. සුඛය කියන්නේ සුඛ වේදනාව. මනසෙන් ඇති වෙන එක. ඒකාග්‍රතාව කියන්නේ සිතේ තියෙන එකඟකම මනින ධර්මතාවය. දැන් ওই විදිහට ওই ප්‍රීති සුඛ ඒකාග්‍රතාව ඒ වගේම විතක්ක විචාර තමයි පළවෙනි ධ්‍යානයේ අංග. මේක ප්‍රඥාව අංගයක් නෙවෙයි. දැන් ධ්‍යානයේ මූල අංගයක් නෙවෙයි ප්‍රඥාව. ප්‍රඥාව තියෙනවා ධ්‍යානාංගයක් නෙවෙයි. දැන් බොජ්ජංග ගත්තොත් ප්‍රඥාව ධානාංගය. ඒක තියෙන ධම්මවිජය සම්බොජ්ජංගය. බෝධිපාක්ෂික ධර්ම ගත්තොත් ප්‍රඥාව තියෙනවා ආකාර ස්වરૂප කීපයකින්. ප්‍රඥා ඉන්ද්‍රිය, ප්‍රඥා බල, ධම්මවිජය සම්බොජ්ජංගය. බලන්න ධානාංග වල ප්‍රඥාව ධානාංගයක් නෙවෙයි. හතරවෙනි ධානයේත් අංග වෙන්නේ මොනවද? රූපාවචර හතරවෙනි ධානයේ අංග විවච්ඡේව කාමේ විවච්ඡේව කුසලිහි. ඒ වගේ උපේක්ඛා ඒකග්ගතා. ඔන්නේ උපේක්ඛා ඒකග්ගතා දෙක තමයි අංග. නැතුව ප්‍රඥාවක් නැහැ එතන. ප්‍රඥාව නැතුව නෙවෙයි ඒ හිතේ ප්‍රඥාව ඉස්මතු වෙන එකක් නෙවෙයි. දැන් මතක තියාගෙන ඉන්න ඕනේ. දැන් ඒ අනුව තමයි ඉස්සරහ රත්න එන්නේ. ඊගාවට ඔය 19 වෙනි ප්‍රශ්نين අහන්නේ ඇවැත්නි ප්‍රථම ධානයේ කොතෙක් අංගයන්ගෙන් දුරු වේද කොතෙක් අංගයන්ගෙන් යුක්තද? දැන් මේක නම් අහන්නේ දැන් පළවෙනි ධානයකට සමවදින ශ්‍රාවකේ අර කාමාවචර ඉක්මෝල රූපාවචරයට රූපාවචර මානසික තත්ත්වයේ හඳුනගන්නේ අවස්ථාවක් නෙමෙයි. එතකොට මොනවද අහක් වෙන්න ඕනේ අංග, මොනවද ඉතුරු වෙන්න ඕනේ අංග ධානයක තියෙන. දැන් එතෙන්දී උත්තරය මේ පින්වත් අහලා තියෙන දෙයමයි. පංච නීවරණ යටපත් වෙන්න ඕනේ. විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා ඉස්මතු වෙන්න ඕනේ. එහෙනම් ඉවත් වෙන ධර්මතා ටික රූපාවචර පළවෙනි ධානයේදී කාමච්ඡන්ද ව්‍යාපාද ඊන මිද්ද උද්දච්ච කුච්ච විචිකිච්ඡා කියන නීවරණ ධර්ම පහයි. ඒක තමයි ධානයක් හඳුනනකොට විවච්ඡේව කාමේ කියන තනි වචනය තුල හඳුන්වන්නේ ඔය කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුච්ච විචිකිච්ඡා කියන නීවරණ පහ නැති තැන කියන එකයි. මේ නීවරණ පහ තියෙන්නේ කාම ලෝකයේ විතරයි. කාම භූමියේ විතරයි. කාමාවචර මානසික තත්ත්වයේ විතරයි. රූපාවචර මානසික තත්ත්වයක
ඉවත් එක්ක ධර්මතා පහ තමයි පංච නීවරණ. අරූපාවචර මානසික තත්ත්වයක ඉවත් එක්ක ධර්මතා පහක් තමයි පංච නීවරණ. දැන් එහෙම 19 වෙනි ප්‍රශ්නය එහෙම අහනවා. ඊළඟට තියෙන්නේ අපිට 20 වෙනි ප්‍රශ්නේ ඉඳලා ඉදිරියට කතා කරන්න. මේ 20 වෙනි ප්‍රශ්නේ ඉඳලා කතා කරනකොට තමන්ට හානි වෙන්නේ ඉගෙනගත්ත බුදුදහමවත් ආලාර කාලාමගේ ධර්මයවත් නෙමෙයි. මෙතනින් එහාට මේ පින්වතුන්ට හානි වෙන්නේ තමන් ඉගෙනගත්තේ නූතන විද්‍යාවයි. නූතන මනෝවිද්‍යාව මෙතනින් එහා ගැලපෙන්නේ නෑ. නූතන කායික විද්‍යාව මෙතනින් එහා ගැලපෙන්නේ නෑ. ඒක නිසාවෙන් තමන්ගේ දැනුම මෙතනින් එහා මේ සූත්‍රය තේරුම් ගන්න. දැනුම කියන්නේ ඉස්කෝල අධ්‍යාපනය වෙන්න පුළුවන්, පාසල් අධ්‍යාපනය, විශ්වවිද්‍යාල අධ්‍යාපනය. අද ඉන්නේ ඉහළම් පෙළේ උගතුන්ගේ දේශනවලින් ලබා ගත්තදී මේ පිළිගැනි එකක්වත් තමන්ට ඒවා විශ්වාසයේ තබමින් මෙතනින් එහාට මේ සූත්‍රය කාටවත් හදාරන්න බෑ. ඒක නිසා වෙන් අපි බුදුහාමුදුරන්ගේ ධර්මයට ගරු කරලා තම තමන්ගේ ඔය ඉගෙන ගත්තේ උගච්චමෙන් හදාගත්තේ දේ බිමින් තියලා ඉස්සරහට මේ සූත්‍රයේ ඊගාපවෙදී අපි සාකච්ඡා කරන්න බලනවා. එතකොට 20 වෙනි ප්‍රශ්නේ ඉඳලා එහෙම ගියොත් විතරා මේ සරියුත් හාමුදුරුවොත් මහා කොට්ටික මහරහතන් වහන්සේත් අපිට පෙන්වන්න උත්සාහ ගන්න දේ තරමක් දුරට හෝ තේරුම් ගන්න පුළුවන් හැකියාව ලැබෙයි. තමන්ගේ පඬිතුකම ඉස්මතු කරගත්තොත් මේකම විහිළුවක් වේවි. තමන් දැනට අදහන කිසි දෙයක් මෙතනින් එහාට ගැළපෙන්න විදියක් නැහැ. මොකද අපි ඉන්නේ අද 21 වෙනි සියවසේ. සිය 21 වෙනි සියවසේ දැනුමට සම්බන්ධ දේවල් නෙමෙයි එතනින් එහාට තියෙන්නේ. ඊට වැඩිය ඔයගොල්ලන්ගේ දැනුම නැති තැනකට ඉගෙන අලුතෙන් ඉගෙන ගන්න පුළුවන් දෙයක් තියෙනවා. ඉතින් මේ ගැන සැලකිලිමත් වෙන්න දැනට 20 වෙනි ප්‍රශ්නයේ 19 වෙනි ප්‍රශ්නෙන් අපි අද දේශනාව අවසන් කරනවා. අවසේකට තියෙන භාවනා සම්බන්ධව තියෙන ගැටලු සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් හැමදෙනාම ඒ තමන්ට තියෙන ගැටලුවක් තියෙනවා වෙනදා ඉදිරිපත් කරපු ආකාරයට ඒ සංවිධායක මණ්ඩලයට ලබා දෙන්න. ඒවා අපිට මට ලැබෙන්නේ එතකොටයි. එහෙම ලැබුණාට පස්සේ තමයි එකට අපි ධර්ම සාකච්ඡාව පවත්වන්නේ. ඉතින් අද දවසේ මේ උතුම් පොසොන් පොහොය පුරපසළොස්වක දවසේ තම තමන් පන්සලකට ගිහිල්ලා හරි නිවසේ ඉඳලා හරි එහෙම නැත්නම් වෙනත් සුදුසු ස්ථානයකට ගිහිල්ලා අෂ්ටාංග සීලය සමාදන් වෙලා ඒ පුරුදු කරගෙන යන භාවනාව සතිපට්ඨාන භාවනාව පුරුදු කරන ගමන් තමයි මේ දේශනාවට සවන් දෙන්නේ. ඉතින් දේශනාවෙන් පස්සෙත් තමන් වඩන්නා වූ භාවනාව සාර්ථකව පුහුණු වෙන්න හැම දිනාට ශක්තිය ධෛර්යය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් දේශනාව අවසන් කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.